තියෙන PCR යන්ත්‍ර වලින් එන ප්‍රතිඵල එන්නත් දවස් කීපයක් දැන් යනවා. ඉතින් ඒ නිසා දවසට ලක්ෂයක වැඩ කටයුතු කරත් PCR පරීක්ෂණ කරත් ප්‍රශ්නේ තියෙන්නේ එහි ප්‍රතිඵල එන්න දවස් කීපයක් යයි කියන අදහස. මොකද තියෙන සීමිත සංඛ්‍යාවක් වන PCR යන්ත්‍ර වලින් ඒ ක්‍රියාදාමය ක්‍රියාත්මක කළ යන්න පුළුවන්ද කියන කාරණා. ඉතින් ඒ නිසා මම හිතන්නේ PCR පරීක්ෂණ කරනවටත් වැඩියත් වැඩගත් වෙන්නේ අපි පුළුවන් තරම් මේයින් වැළකී ඉන්න පුළුවන් තැනකට මේක තල්ලු කරගන්න එක. මොකද හේතුව PCR පරීක්ෂණ කරයි කියලා පොසිටිව් වුණයි කියලා දැන් ඔබ දන්නවා ගිහිල්ලා අද විශාල වශයෙන් හිර වෙලා තියෙනවා රෝහල් වල ලෙඩ්ඩුන් දාගන්න බැරි තැනකට මේක තල්ලුලා තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් අපි නිවෙස්වලට වෙලා මේ රෝගෙන් ආරක්ෂා වෙන වැඩපිළිවෙලකට යා යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. මොකද PCR පරීක්ෂණ දැන් උදාහරණයක් ගත්තොත් ලෝකයේ අනෙක් රටවල මං ගිය සතියේ අපේ කොරියානු තානාපතිතුමාත් එක්ක සාකච්ඡා කරනකොට එතුමා කිව්වා ඔවුන් දවසට ලක්ෂයක් කරනවා කියලා. ඒ ලක්ෂයක් කරන්නේ විශාල කැපැසිටි එකක් එක්ක. ඒ කියන්නේ ඔවුන්ගේ ජනගහනයත් වැඩි, අපිට වැඩි විශාල ජනගහනයක් ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ තනතර යන්න පුළුවන්. නමුත් අපි 20,000කට විතර මේ වෙනකොට දවස ගානේ ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ ප්‍රතිඵල එන්නත් දවස් කීපයක් යනවා. මරණ සංඛ්‍යාවල රිපෝර්ට්ස් ගන්නත් සෑහෙන කාලයක් යනවා. ඒ නිසා මං හිතන්නේ පුළුවන් තරම් අපි PCR පරීක්ෂණ වලටත් වැඩිය බලන්න ඕනේ පුළුවන් තරම් මේන් ගැලවෙන්නේ කොහොමද කියන කාරණය කියලා මං හිතන්නේ. ඔව් ඒක තමයි දැන් අපේ ශාන්ත වණ්ඩාරනාත්තුමත් කිව්වේ මොකද මේ මේ රට ඇතුලේ අරාජිකත්වය ඇති කිරීම සඳහා වන ක්‍රියාකාරීත්වයක් එක පැත්තකින් තල්ලු කරමින් තිබෙනවා. ඒ නිසා අපි ඔවුන්ගෙනුත් ඉල්ලන්නේ මෙයා මේ වෙලාවේ එක පැත්තකින් රට අරාජික කිරීමේ තැනකට තල්ලු කරන්නේ නැතුව අපි යා යුතු ගමන් මාර්ගයක් තියෙනවා. මොකද මම ඔබට කිව්ව බොහොම පැහැදිලිව ආර්ථික වශයෙන් අපි ඉන්නේ ඉතාම දුර්වල තත්ත්වයක. ඔබ දන්නවා මේ ඉන්න හැම පවුලකටම ගිය පාර පවුල් ලක්ෂ 64කට රුපියල් 5000 ගානේ ගෙවුව සතියක් සතියක් පාසා. එතකොට ඔබට තේරෙන ඇති සති දෙකක් රට වැහුවොත් කොච්චර ප්‍රමාණයකට අපිට මේක ගෙවන්න තියෙනවද කියලා. මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම රටේ ආදායම් මාර්ග එන්න තියෙන විශේෂයෙන්ම වරාය ඊළඟට කස්ටම් එක ඊළඟට ආදායම් බද්ධ පාර්තුමේන්තු මේවා වැහිම තුල දවසට පමණක් අහිමි වෙන ආදායම බිලියන 1500ක් විතර කියලා තමයි සාමාන්‍යයෙන් ඔවුන්ගේ අදහස තියෙන්නේ. ඉතින් මේ සති දෙකක් රට වැහිම තුල ඇති වෙන ආර්ථික අපහසුතාවයනොත් අපි සියලු දෙනාම කල්පනා කළ යුතුයි. ඒ නිසා මම හිතනවා මේ ගැන අපි සියලු දෙනාම ඌමනා කරලා තියෙනවා. සියලු දෙනාට රට වහන්න කියන ඉල්ලීම දැඩිව තියෙනවා හැමදැනකින්ම. ඒක රජයේ විදිහට කොහොමද අපි තීරණය ගන්න කියන කාරණේදී මම එකයි කිව්වේ අපේ වෛද්‍ය විශේෂඥයින් ඒ වගේම විශේෂයෙන්ම මේ වසංගත රෝග විශේෂඥයන්ගේ ඉල්ලීම සහ ඔවුන්ගේ අදහස් සලකා බලලා ඒ තීන්දුව ගත යුතුයි කියන අදහස් තමයි අපේ තියෙන්නේ. Breaking.lk.